अभी टोटल कैलकुलेट करने स्क्रीन के शावलाद और पे नंबर राइट අපි දැන් මේ ටෝටල් එක කැල්කියුලේට් කරන්න පුළුවන් විදිහක් තියෙනවානේ. අපි මේ දිලා තියෙන එක පැත්තකින් දාමු. ප්‍රෝග්‍රස් රිපෝට් එක ඩිසර්ටේෂන් ඉවැලියුේෂන් 1 ඉවැලියුේෂන් 2 කියලා. ඔක්කොම ටිකේ කැල්කියුලේෂන් එක ගන්න පුළුවන් නේ අපිට සම් වලින්. සම් මට 1 by 1 දෙන්නත් පුළුවන් මේක. එහෙම නැත්නම් මෙන්න මේ වගේ රේන්ජ් එක දෙන්නත් පුළුවන්. AE4 to AH 4 කියන සෙල් රේන්ජ් එකේ කැල්කියුලේට් වෙන්න කියලා නේ කියන්නේ. फीडबैक මට ෆීඩ්බැක් වුණා නැත්නම් මේ ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එක කරන්න බෑ. පල්ලෙහැට මම මේ ෆෝමියුලා එක කොපි කරනකොට චේන්ජ් උනේ මොකද්ද? රෝ එකද කොලම් එකද? මේ AE4 එක AE5 වෙනවා. රෝ එකද චේන්ජ් වෙන්නේ කොලම් එකද චේන්ජ් වෙන්නේ? රෝ එක චේන්ජ් වෙන්නේ ගුඩ් රයිට්. රෝ එක චේන්ජ් වෙනවා. රයිට්. ඒ වගේම මම ඒක නිමේ දැන් මම කතා කරන්න ගියේ දැන් මෙතන ප්‍රෝග්‍රස් රිපෝට් එකකින් ප්‍රෝග්‍රස් රිපෝට් එකේ ලැබුණු ලකුණු වලින් සිර 20ක් තමයි ගන්න කියන්නේ. ඩිසර්ටේෂන් එකේ ලැබුණු ලකුණු වලින් සිර 30ක් ගන්න ඕනේ. වයිව වලින් සිර 50ක් ගන්න. වයිව වල දෙක එකතු වෙයි. වයිව වල දෙක එකතු වෙයි සිර 50ක් තමයි කැල්කියුලේට් කරන්න ඕනේ ෆයිනල් මාක්ස් වලට. රයිට්. අපි කොහොමද ඒක හදාගන්නේ? රයිට්. දැන් මේක සම් එකක් දාලා අපි කැල්කියුලේට් කරගත්තානේ. මට මේ සම් එක තව මේ විදිහට යූස් කරන්න පුළුවන් මේ සම් AE, AF, फंक्शन यूज कर फंक्शन ईक्वल साइन सेल प्लस प्लस सॉरी प्लस ප්ලස් මාක් එක තිබ්බම හරි. කමානේ මේතර මම යන්නේ මම කියන්නේ ප්ලස් මාක් එක. මොකද ෆන්ක්ෂන් එකක් යූස් වෙන්නේ නැහැ. සම් කියන ෆෝමියුලා එක මම ලියන්න ඕන. ෆන්ක්ෂන් එකක් යූස් කරුවොත් ඒ ෆන්ක්ෂන් එක නම් සම් වෙන්න ඕනේ. එකතු වෙන්න ඕනේ. සෙල් ටික පාස් කරන්න විතරයි තියෙන්නේ. නමුත් මෙතන බෑ අපිට. මෙතන සම් කියන ෆන්ක්ෂන් එක යූස් කරන්න නැති නිසා අපි ප්ලස් මාක් එක යොදලා ඒ කැල්කියුලේෂන් එක ඔහොම කරගන්න පුළුවන්. රයිට්. දැන් ඉතින් මේකට පොඩි weight impact එකක් එකතු කරගන්න තියෙන්නේ weight එකක් එකතු කරගන්න right AE4 කියන සෙල් එකෙන් කියන්නේ progress report එකෙන් calculate කරන්න ඕනේ 120යි එහෙනම් මට 120 මෙහෙම දෙන්න පුළුවන් 120 කියලා කියන්නේ 100 20 100න් බෙදනවා කියන එකනේ 20 100න් බෙදපුවම 0.2යි දෙන්නේ right එහෙනම් මේක calculate කරගන්නවා මේක ගුණ කරනවා අමන්නේ අපිට බ්‍රැකට්ස් දාන්නත් පුළුවන්. ඉස්සෙල්ලා මේක කරලා ඉන්න කියන්න මේ වගේ පැරන්තිසස් යූස් කරන්න පුළුවන්. මේ දෙකෙම 50 50 නේ ගන්න තියෙන්නේ. ඒ නිසා
එකතු කරලා ගත්තත් කමන්නේ. ඔය විදිහට ගන්න පුළුවන්. අරනි බල මේ කෝඩින් එක වන් දෙන නිසා නැවත නැවත බලන්න මේ ගත්ත තැන් මොනවද කියන එක. හරි. ඔය විදිහට ගන්න පුළුවන්. මෙතන ඕන්න අපිට මෙහෙම කරන්නත් පුළුවන්. මේ දෙක එකතු කරලා ඒ G එකයි මේකයි එකතු කරලා ඉවරලා ඒක 0.5 වලින් වැඩි කරන්න වැඩි කරන්න පුළුවන් මේ E1 E2 කැල්කියුලේට් කරලා ඉවර වෙලා 0.5 වලින් මේවා කරන්න පුළුවන්. හැබැයි මෙතනදී පැරන්තීසස් වැදගත්. නැත්නම් මොකද වෙන්නේ? අපේ රිසල්ට් එක වෙනස් වෙනවා මේ. මතක තියාගන්න. මොකද මේක මෙතන තියෙන්නේ එකතු කිරීම. ප්‍රෙසිඩන්ස් එක කියන්නේ මෙතෙන්ට මෙහෙම දුන්නොත් වෙන්නේ ඔපරේටර් ප්‍රෙසිඩන්ස් එක මෙතෙන්ට යනවා. මොකද ಗುಣ කිරීමට ඉස්සෙල්ලා යනවා. මේ දෙක ಗುಣ වෙලා තමයි මේකට ප්ලස් වෙන්නේ. ඒ නිසා එහෙම නෙමෙයි අපිට වෙන්න ඕනේ. මේ දෙක ಗುಣ කිරීම සිදු වෙලා තමයි මේ මේකයි ප්‍රෙසිඩන්ස් එක වී යුත්තේ. මේක ಗುಣ වෙ මේක ප්ලස් වෙලා තමයි මේකෙන් ಗುಣ වෙන්න ඕනේ. ඒකට තමයි නිවැරදි සල්ට් එක එන්නේ. මොකද තියාගන්න. එතකොට parenthesis use කරන්න වෙන වෙලාවට ප්‍රෙසිඩන්ස් එක හරියට හදා ගන්න ඕනේ. හරි මේ රිසල්ට් එක අපි තව ආකාරයකින් ගන්න ගමු. මම මේක වෙන ඉක්වේෂන් එකක් ලියන්නම්. මේක මට ප්ලස් මාක් එක වෙනුවට මේක කොහොමම තියෙද්දි මට පුළුවන් මේකට කමා එක දාන්න. හරි. කමා එක දැම්මොත් මොකද කරන්න ඕනේ? මම මෙතන sum කියන ෆන්ක්ෂන් එක use කරන්න ඕනේ. ආන්සර් එක වෙනසක් නැහැ. ඔන්න ලියපු ෆන්ක්ෂන් එක. sum කියන ෆන්ක්ෂන් එක කළා. ඒකට පැරාමීටර්ස් පාස් කරනකොට හැම පැරාමීටර් එකක්ම අර්ධා සීර ගානෙන් ගුණ කරලා දැන් මෙතනටත් නම් අර සිද්ධිය ඕනනම් කරන්න පුළුවන්. අර උඩේ එකේ කරපු සිද්ධිය හැමම කරන්න පුළුවන්. හරි මම ඒක දැන් කරන්න උත්සාහ කරන්නේ නැහැ. try කරලා බලන්න. ඊට පස්සේ අපිට ඕන නම් මෙහෙම කරන්න පුළුවන්. මේක 0.2 වලින් බෙදන්න නැතුව 20 න් ගුණ කරලා 100 න් බෙදන්න හදන්න පුළුවන්. මේ හැමතරම්ම 30 න් ගුණ කරලා 100 න් බෙදුවත් කමක් නැහැ. මෙතන 50 න් ගුණ කරලා 100 න් බෙදන්න පුළුවන්. මේ දෙක කලින් කැල්කියුලේට් ප්ලස් කරගෙන ඉන්නත් පුළුවන් ඈ. 50 න් ගුණ කරලා 100 න් බෙදෙනවා. එක මාංශයක එන්නේ. එතකොට මට කියන්න පේපර් එකේ answers මොනවද? අපි දැන් හැම ආකාරයකම වගේ කරලා බලුවා. answers මොනවද? C D E හරි right right ඊළඟ මම දැන් මේ පොඩි දෙයක් කරන්නම්. මෙන්න මේ ටික මේ දිලා තියෙන කී එක progress report එකේ කීයද මේකට කීයද කිය එක මම හදනවා මෙතන. හරි
විස්සයි මෙතන සියයට තියයි මෙතන සියයට පනහයි right right හිතන්නකෝ අපිට මේ කැල්කියුලේට් කරන්න ඕන එක මේම කොහොමද හරි තරක් අපිට දීලා තියෙනවා කියලා right දැන් මට මෙතන දීලා තියෙන වැලියු එකකින් මම මේක ගන්න ඕන ඒකයි දැන් මගේ ටාගට් එක right අපි එහෙම හදමු equal මම sum කියන ෆන්ක්ෂන් එක මේකට යූස් කරන්නේ right මේකෙන් 100ට 20ක් ගන්න ඕන කොහොමද ගන්නෙ මම මේක වැඩි කරනවා මේ 100ට 20ෙන් මම මේක සරල කර ගන්න ඕනින්ද ඔක ඉස්සලා මේක බලමු අපි හරි මේක 100ට 20 වැඩි කරපුවාම මෙන්න ෆිගර් එකක් එනවා මම මෙතන දීලා තියෙන ගාන 100ට විතර හදාගන්න 100ට පොයින්ට් වැලියු එකට හදාගන්න හරි මම මේක ෆෝමැට් සෙල් ගිහිල්ලා මේ පර්සන්ටේජ් එකක් විතර දාගන්න ට්‍රයි කරනවා හරි percentage එකක් විතර මම ගන්නවා හරි right percentage එකක් විතර ගත්තාම මේක 100න් ගුණ වෙලානේ වැටෙන්නේ එතන මම මේක 120 කරනවා හරි දැන් තිබ්බ figure එක 100න් ගුණ වෙලා ආවේ ඈ තිබ්බ figure එක 100න් ගුණ වෙලා ආවේ එතන දැන් මේක type කරගත්තාම තමයි හරි figure එක එන්නේ මම ඒක ඇයි කියලා පෙන්නන්න right මහායවත් එක සෙල් එකක් අරන් percentage කරලා පෙන්නන්න මම 10 ටයිප් කරනවා 0.1 ටයිප් කරනවා හරි මේ සෙල් දෙකම සෙල් ෆෝමැට් කරලා පෙන්නන්න percentage විදියට මොකද වෙන්නේ කියලා percentage මොකද උනේ 10 එක ටයිප් කරපිට 100න් ගුණ වුණා 1000 වුණා අර 0.1 ටයිප් කරපිට 100න් ගුණ වුණා හරි අර ෆිගර් එක 10 ආවා හරි දැන් පැහැදිලිනේ මොකද උනේ කියලා හරි එතකොට percentage කරපු ගමන් ඒ සෙල් එකේ වැලියු එක මල්ටිප්ලයි වෙනවා 100 වලින් හරි right දැන් එතකොට බලන්න මෙතන 120 තියෙන්නේ එතකොට මම මේ 120න් තමයි ගුණ කරලා තියෙන්නේ එතන මේක ආයේ බෙදන්න හදන්න ඕනේ නැහැ මෙතන තියෙන්නේ 120 මතක තියාගන්න මෙතන 20 නෙමෙයි තියෙන්නේ 120 තියෙන්නේ හරි එතකොට 56 120ක් කියලා කියන්නේ 11යි හරි එතකොට මේකෙන් මට ප්ලස් කරන්න තියෙන්නේ ආයේ dissertation එකෙන් 130ක් ආයේ ප්ලස් කරනවා මේකට E1 වලින් ඒක මම ප්ලස් කරලා ගන්නම් E1 E2 ප්ලස් කරලා ගන්නම් ප්‍රෙසිඩන්ස් එක හදා ගන්නම් ප්‍රෙසිඩන්සස් දාලා රයිට් ඒක ගුණ කරනවා 150යි හරි අපේ ආන්සර් එක ආවා 63.1යි රයිට් ඔයාලටත් අවස්ථාවක් තියෙනවා මම ඉක්මනට හදාගෙන මට ඕකේ එකක් දෙන්න ඊළඟ කොටසත් තව දෙනවා කියලා දෙන්න ඉතින් ඉස්සෙල්ලා මේ පල්ලෙට කොපි කරන්න ඉස්සෙල්ලා මට කියලා දෙන්න හරි පොඩි බලමු අපි දැන් මේක පල්ලෙහැට කොපි කරගෙන යන්න බලමු මේ අපි හදාගත්ත ඉක්වේෂන් එක ෆෝමියුලා එක පල්ලෙහැට කොපි කරමු මෙතන කොපි හැන්ඩල් එක භාවිත කරලා රයිට් කොපි වුණා ආන්සර්ස් උත් ආවා නමුත් අපි බලාපොරොත්තු වුණාව අපිට කලින් ආපු ආන්සර්ස් නෙමෙයි ආවේ ඇයි කියලා බලමු හේතුව මම බලනවා මේ කොපි කරන්න කලින් තිබ්බ ඉක්වේෂන් එක රයිට් ගාන රිෆර් වෙලා තියෙනවා බලාපොරොත්තු වෙන විදිහටම dissertation එකෙන් 120ක් green color තියෙන sorry මේ progress report එකට 120ක් dissertation එක 30% මෙතන evaluation 1 2 yy එකට 50% calculate වෙලා තියෙනවා right
මෙතන කියලා බලමු double click කරලා මොකද වෙලා තියෙන්නේ කියලා. මම වලින් කලින්ම ඇහුවා මේක පල්ලයට copy කරනකොට formula එක මොකද වෙන්නේ කියලා. Change වෙන්නේ මොකද්ද? Row numbers change වෙනවා. මෙතන E12 වෙලා එන්නෝනේ. E12 නෙමෙයි E11 එන්න ඕන. මේ E11 වුණා නම් හරි. නමුත් මේ පල්ලයට copy කරනකොට E12 වෙලා. මේක පල්ලයට කරනකොට 12 13 වෙලා 13 14 වෙලා. ඒ නිසා out of the bound ගිහිලා දෙනවා මෙතන මේ. මේවා refer වෙලා තියෙන්නේ අදාළ column එක අදාළ cell එක රස නෙමෙයි. මෙතන cell range එක out of the bound ගිහිල්ලා මේ. ලේටත් ගිහිල්ලා. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? සරල වචන වලින් කාටට කියන්න පුළුවන් මොකද්ද දැන් අපිට කරන්න ඕනේ සරලව? කවුරුහට කෙනෙක් ඉන්නවද බලමු පුළුවන් කෙනෙක් කියන්න. බොහොම සරල උත්තරයක් මං අහන්න ටෙක්නිකල් වර්ඩ්ස් මේ අහන්න බොහොම සරල උත්තරයක් කිව්වොත් ලොක් කරන්න ඕන. මොකද පුතේ ලොක් කරන්න ඕන? ලොක් කරන්න ඕන එක හරි. මොකද ලොක් කරන්න ඕන? පල්ලෙහාට කොපි වෙද්දී රෝ නම්බර් එක චේන්ජ් වෙන එක ලොක් කරන්න ඕන. රයිට්. මම ලොක් කරනවා. කොහොමද ලොක් කරන්නේ? මෙතන රෝ නම්බර් එකට කලින් මම මෙතන ඩොලර් සයින් එක දෙනවා. දැන් මේක කොපි කරලා බලනවා. 47 තිබ්බ එක 42 වුණා. එක කොටසක් හරි ගියායි කියන්නේ. එක කොටසක් හරි මේ. රයිට්. ඒක ටිකක් කරමු. හැම රෝ නම්බර් එකක් ඉදිරියෙන්ම. හැබැයි මොන රෝ නම්බර්ද? මෙන්න මෙතන තියෙන රෝ නම්බර්ස් වලින් ඈ. මෙතන මේ කී එක, ඒ කියන්නේ 120 30 50 තියෙන අදාළ රෝ නම්බර්ස් වලින් නැත්නම් අනිත් එක ලොක් කරුවොත් වැඩේ හරියන්නේ නැහැ. A4 A5 වෙන්න ඕනේ ඒක හරි. A row numbers වල ඉස්සරහින් ඩොලර් සයින් එක දානවා. කරලා ලොක් කරනවා. ඔන්න මම දැන් පල්ලෙට කොපි කරනවා. අපි බලාපොරොත්තු වෙන answers ටික expected answers ටික ආවා. මේ බලන්න ලොක් වෙලා තියෙන්නේ. 11 11මයි 12 12මයි. ආයේ පල්ලෙට කොපි වෙද්දි මෙයා වෙන්නේ නැහැ. Right. අපි ඕකට කියනවා absolute cell reference කියලා. Absolute cell reference. relative cell reference එක column column එකත් relative row එකක් relative ඕක select කරලා ඔය විදිහට දැන් මම මේ mouse එකෙන් ඔය විදිහට select කරගත්තා මේ විදිහට select කරලා මාගේ function keys තියෙනවා keyboard එකේ F1 to F12 කියලා එතන මම F4 key එක press කරපුවම එක වතාවක් මොකද උනේ column name එකට ඉස්සර එනොත් dollar sign එක add වුණා row number එකට ඉස්සර එනොත් dollar sign එක add වුණා තව පාරක් press කරනවා කොලම් නම්බර් එකෙන් අයින් වුණා රෝ නම්බර් එක විතරක් ඇඩ් වුණා. තව පාරක් ප්‍රෙස් කරනවා රෝ නම්බර් එකෙන් අයින් වුණා කොලම් එක විතරක් ඇඩ් වුණා. තව පාරක් ප්‍රෙස් කරනවා ආය මුල තත්වයට ආවා. එහෙනම් මේ ඇබ්සලියුට් සෙල් රෙෆරන්ස් වල අවස්ථා හතරක් තියෙනවා. ෆුල් ඇබ්සලියුට් කරන්න පුළුවන්. ෆුල් ඇබ්සලියුට් කරනවා කියන්නේ රෝ පල්ලෙහාට කොපි කරනවා කියන්නේ මෙහාට කොපි කරනවා. පල්ලෙහාට කොපි කරනවා කියන්නේ රෝ එක වෙනස් වෙන්නේ. සමීකරණයක් මෙහාට කොපි කරනවා. change in row එකනේ මේ column එකනේ right එහෙනම් full absolute කරපුවාම පල්ලෙහාට copy කරන අවස්ථාවක row number එක change වෙන්නේ නැහැ horizontally copy කරන වෙලාවක column number එක change වෙන්නේ නැහැ ඒතර full absolute කරුවොත් අපිට අවශ්‍ය දැන් මෙතන මම full absolute කරුවත් ගැටලුවක් නැහැ මොකද මට අවශ්‍ය නැහැ full absolute කරගන්න මම full absolute කරලා පෙන්නන්න ඔන්න full absolute කියලා copy කරුවා කියලා වෙනසක් නැහැ මොකද මේ අපිට ඒක වැදගත් නැහැ column number එක absolute කරන එක column number එක column label එක change වෙන්නේ නැහැ මොකද අපි පල්ලෙහාට copy කරන්නේ vertically copy කරනකොට column එක නෙමෙයි change වෙන්නේ row එක ඒ නිසා අපිට row එක විතරක් absolute කරගත්තත් ඇති නමුත්
ෆුල් ඇබ්සලියුට් කරවයි කියලා බාධාකුත් නැහැ. ඒක අවස්ථානුකූල සිද්ධියේ හැටියට අපි ඒක අවශ්‍ය ලෙවල් එකක කරගන්න ඕනේ. කොලම් එකක් ලොක් කරන්න ඕන නම් කොලම් එක වල ඩොලර් සයින් එක දාන්න පුළුවන්. අපිට ඒක මැනුවල් කරන්න පුළුවන්. F4 කියන ෆන්ක්ෂන් කී එකෙන් ප්‍රෙස් කරලා කරන්න පුළුවන්. රයිට්. මම හිතන්නේ ක්ලියර් ඇති දැන්. නේ? මට පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න ඔයාලට කොහොමද කියලා ක්ලියර්ද සිද්ධිය? හරි කරලා බලන්න.